සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන අයිටින් ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරේ සිංහ. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. වන සම්පත රැකගන්න ජනපති ජගත් නායකයන් අමතයි. ග්‍රාමීය ආර්ථිකයේ ඉදිරි ගමන අපේ දේශපාලන අමතකද දැන් මේකට ගමරේනේ මුදල් දෙන්නේ හැම එක්කෙනාටම UMP උනත් වෙනවා ශ්‍රී ලංකා උනත් වෙනවා TNA උනත් වෙනවා කොයි එකේ උනත් වෙනවා පොහොත්ේ උනත් වෙනවා සමාජවාදී කියුබාව ඉඩම් අයිතිය පිළිගනී ලෝක පාපන්දු කිරුල කාටද ආර්ථිකයේ නව පරිච්ඡේදයක් ආරම්භ කළ ගම්පෙරළිය දවැන්ත සංවර්ධන ව්‍යාපෘතියේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භය අද පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමය ලංකාවේ සියලුම ගම් දියුණු කරමින් ඉදිරියටම යනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම හඳුනාගත් කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු අංශ රසක සංවර්ධනය ඇති කිරීම ගම්පිරළිය ජාතික වැඩසටහනේ ඉලක්කයයි. නිගවැරටිය මඩත්ත වැව් ප්‍රතිසංවර්ධන කටයුතු සිදු කරමින් ගම්පිරළිය කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. අක්කර 80ක් පමණ වන මෙම වැව් ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 4.67ක් වෙන් කර තිබෙනවා. වැව් ප්‍රතිසංවර්ධනය කිරීමත් සමග කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් වගා කළ හැකි ඒ තුලින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අවස්ථාවද උදා වෙනවා අකාලිකෝ ඒපත්තිකෝ පනයිකෝ පච්චත්තං වේදි දබ්බෝ විඤ්ඤෝ ඊතීදු පටිපන්නෝ භගවතෝ දාවක සංඝෝ උජුපටිපන්නෝ ගම්පෙරළිය වැඩසටහන යටතේ ඉදිරි වසර දෙක තුල වැඩසටහන් රසක් ක්‍රියාත්මක කිරීමද සැලසුමයි අනතුරුව පැවති උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ආරම්භ කරන ගම්පෙරළිය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හැම ගමටම ලංකාවේ අදාළයි. අපිට දැන් ගම්මාන ගණනාවක කන්න හතරක් නියඟ තියෙනවා. ඉතින් මේ පැතිවල ගමේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩාවැටිලා. වගා කරන්න බැරි නම් වෙන මොනවාද කරන්නේ? අපි තීරණය කළා ආපහු වැස්ස ඇවිල්ලා මේ ප්‍රදේශ දියුණු වෙනකන් ඊට පස්සෙත් අපි ගම්වල අඩුපාඩුකම් හදන්න මේ සංවර්ධනය ගෙනියන්නේ. ඇයි? මේ සංවර්ධනය කරාම මේ මුදල් එන්නේ ගමට. වැව් හැදුවාම ගමයාට මුදල් දෙන්න. දැන් මෙතන තියෙන්නේ මඩත්තව වැව යලි හරලා අලුත් වැඩියා කිරීම. දැන් තියෙනවා මඩ වැලි. කවුද මේව ගන්නෙ? අපි කියවනවා මේක සුද්ධ කරන්න. කාටද මේක යන්නේ? කාටද යන්නේ? ඒක තමයි. අපි පාම්පත්තු කරන මේ මිනිස්සු නිවන් දකින්න. ඉතින් අපි තීන්නේ කරා මේ සියල්ලම ඔයගොල්ලෝ ආරක්ෂා කරන්න. මේක ප්‍රාදේශීය ලේකම් කෘෂි නිලධාරීන් ගොවි සංගමෙන් බාරයි. මේක විකුණන්න. විකුණලා මේ මුදල් සියල්ලම අපේ ගොවි සංවිධානයේ අරමුදලකට දාලා ඒවා ආරක්ෂා කරන විශේෂ නීතියක් ගේනවා කියලා දැන් අපේ මුදල් ඇමතිතුමත් ලේකම්තුමත් වැඩ කටයුතු කරන. ඔන්න. ඉතින් මේක බලා ගන්න. හොරකම් කරොත් කියන්නේ පමට. අභිලාෂි නිකවැරටියේ ප්‍රදේශවලයි වාරිය පොළයි ගොවි මහතුන් කැමති නම් ඕගැනික් වී වගා කරන්නට ආධාර උපකාර දෙන්න. ඒ ඕගැනික් වී මිල අරගෙන ඒ වගේම වෙළඳ පොළට යවන වැඩසටහනකුත් දාන්න. මේක කරගෙන යනකොට ඊළඟට තියෙන්නේ එළවලු මේ වලට වෙළඳ පොළ හොයන්න වැඩ කටයුතු කරන්න මේ ඔක්කොම අපි කරන් දෙන්න. මේක ආරම්භය විතරයි. ඉතින් මේක පෙරලියක් තමයි. නිකන් වැව් හදනව නෙමෙයි. වැවේ මුදල ගොවි මහත්තුන්ට දෙන්න. දැන් චයිනා මර්චන් සමාගමයි ශ්‍රී ලංකා වරාය අධිකාරය ගෙන යන ව්‍යාපාරය නිසා දැන් ඉඳන් නැව්වෙන්ට යනවා. මේ අවුරුදු අවසන් වෙනකොට ලෝකෙ මොනරු විතරක් යන ගුවන් තොටුපළ ගැනත් අපි සාකච්ඡා කරලා තියෙනවා. ලංකාවේ ගුවන් සේවා අධිකාරිය ඉන්දියන් සමාගමයි එකට එකතු වෙලා ඒක බාර ගන්න. ඉතින් දැන් තියෙන්නේ අපිට විශාල ලෙස අපනෑන ආර්ථිකයක් ඇති කරන්න. විශාල සංවර්ධන මේ රටේ ඇති කරන්න. එක එක තැන්වල. ගමට මුදල් දාන මේ තියෙනවා මේ ක්‍රමයේ තියෙනවා. එන්ටර්ප්‍රයිස් ලංකා තියෙනවා. ජනාධිපතිතුමාගේ ග්‍රාම ශක්තිය හැම එකෙම මුදල් එනවා. මුළු රටම අපි එකතු වෙමු. අපි එක්සත් අයලා අපේ දේශපාලන අමතකල දාමු මේකට ගමරේනේ මුදල් දෙන්නේ හැම එක්කෙනාටම UMP උනත් වෙනවා ශ්‍රී ලංකා උනත් වෙනවා TNA උනත් වෙනවා කොයි එකේ උනත් වෙනවා පොහොත්ේ උනත් වෙනවා අපි මේ ගම දියුණු කරන්න වැඩ කටයුතු කරමු කියලා මංගල සමරවීර අකිල විරාජ් කාර්යවසම් යන ආමාත්‍යවරුන්ද මෙහිදී අදහස් පළ කළා ඈත යුගයේ ආරම්භ කරන විශාලම ග්‍රාමීය සංවර්ධන වැඩසටහන බවට අපි පත් කරන්නට කටයුතු කරනවා ඒ සඳහා මහා භාණ්ඩාගාරය විසින්
කෝටි 8000ක් ඊළඟ මාස 5 තුලදී මේ රට සංවර්ධනයේ කිරීම සඳහා අපි මේ මුදල් වෙන් කරලා ඒ දැවැන්ත වැඩසටහනේ ආරම්භය තමයි අද මේ අපි දකින්නේ ඊළඟ මාස 5 ඇතුළතදී වැව් 1300ක් නොවැම්බර් මාසේ වෙනකොට අපි ලංකාව පුරාම ආරම්භ කළ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම ග්‍රාමීය පාරවල් හැම පාසලක්ම මේ මාස 5 තුලදී හදන්නට මුදල් වෙන් කරලා තියෙනවා ඒ වගේම ඒ ක්‍රීඩා පිට්ටනියකට ලක්ෂ 10 ගානේ දෙනවා මේ වගේ ක්‍රීඩා පිට්ටනි 500ක් අපි මේ අවුරුද්දේ නිම කරනවා හරිත උද්‍යානයක් ලබා දීලා කෝටි 2ක් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම අපි වෙන් කරනවා මේ අවුරුද්ද අවසන් වන විට මිත්‍රවරුනි මේ ශ්‍රී ලංකා ද්වීපයේ කිසිම තැනක විදුලිය නැති ගෙවල් තියෙන්න අවශ්‍ය නැහැ මේ ගම්පෙරළිය වැඩසටහනෙන් ගොවිතැන් කරන ජනතාවට නිසි ක්‍රමවේදයන් ඔස්සේ වතුර ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා අපේ රජයෙන් දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් සිද්ධ වෙන අතර ආයෝජන අවස්ථා ඇතිවෙගෙන යන අතර දැන් අධිවේගී මාර්ග කුරුණෑගල නාරම්මල කුරුණෑගල හරහා නුවරට ඒ හදන වැඩපිළිවෙල ආරම්භ කරලා එන වසර මැදවේදී එයින් විශාල ප්‍රමාණයක් අවසන් වෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන අතර පාසල් මට්ටමින් පාසල් 10000ක ඒ අවශ්‍යතා සපුරාලෙන අතර සෞඛ්‍ය අංශයේ කටයුතු සිද්ධ වෙන අතර මේ ගම්පෙරළිය වැඩසටහනෙන් අපේ ගම්වල ඉන්න අහිංසක දෙමව්පියන්ට ඒ තමන්ගේ ජීවිකාව කරගන්න අවශ්‍ය පහසුකම් ලබා දීම සිද්ධ වෙනවා. අනතුරුව ඉදම් බලපත්‍ර සහ දීමනාපත් මෙන්ම කාන්තා සංවිධානවලට උපකරණ ලබා දීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ණය ලබා දීම සඳහා නිකවරටිය නගරයේ ලංකා බැංකු සහ මහජන බැංකු ශාඛාද අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරුණා. ණය ඉල්ලුම් කරුවන්ට සංකේතාත්මකව ණය ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. මේ අතර ගම්පෙරළිය වැඩසටහනට සමගාමීව තවත් ව්‍යාපෘතියක් වැල්ලවාය රන්දෙනිය මීදිනිය ප්‍රදේශයේදී ආරම්භ කිරුණේ අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ යටතේ මීදිනිය මංකඩ පාලම ඉදිකිරීම ආරම්භ කෙරුණා. මුල්කල් තැබීම වෙනුවට නුගගසක් රෝපණය කරමින් ව්‍යාපෘතිය ආරම්භ කිරීම විශේෂත්වයක්. ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 450ක් වැය කර තිබෙනවා. අපි මේ ආරම්භ කරන්නේ වෙලා ශ්‍රී සංවර්ධන. අපි මේ අවුරුද්ද ගේනවා जनाधिपतिमागे හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුව හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරයේ විශේෂ දේශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙට සිදු කිරීමට නියමිතයි. ඒ සඳහා සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රෝමයට අද ලඟා වුණා. ෆියුමිනෝ ගුවන්තොටුපලෙන් රෝමයට ලඟා වූ ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස එහිදී මහත් හරසරින් පිළිගනු ලැබුවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ගෙනෙන්නේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්මශ්‍රී බණ්ඩාර ඒකනායක. රෝම නගරයේදී මේ මුළු දෙන්නේ ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරයයි. විශේෂයෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා ලෝකයට වනාන්තරවල දායකත්වය ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම මේ විශේෂ සමුළුවේ තේමාව වී තිබෙනවා. ලෝකයේ වන සංරක්ෂණ ප්‍රතිපත්තීන්ට අනුව නව වැඩසටහන් රසක් පිළිබඳව ලෝක රාජ්‍ය නායකයින් මේ අන්තර්ජාතික සමුළුවේදී සිය අවධානය යොමු කරනු ඇති. ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙට සමුළුව අමතා තමන්ගේ විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතයි. විශේෂයෙන්ම ජනාධිපතිතුමන් දැනට ශ්‍රී ලංකාවේ පවත්නා 129ක් වූ වනාන්තර 132ක් දක්වා ප්‍රතිශතයකට ඉහළ නංවා ගන්නේ කෙසේද යන ප්‍රතිපත්තිමය කරුණු ගෙනහැර පානු ඇතැයි අප විශ්වාස කරනවා. නව ස්ථානීය දඩ පත්‍රිකාව අද සිට ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ස්ථානීය දඩ පත්‍රිකාවට වැරදි 33ක් ඇතුළත්. මින් පෙර පැවති දඩ පත්‍රිකාවේ සඳහන් වූයේ වැරදි 23ක් පමණයි.
අද සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධිත ස්ථානීය දඩමුදල් අය කිරීම මේ වසරේ ජනවාරි 15 වන දින අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කෙරුණා. ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණිනුයි රථවාහන සම්බන්ධ නව දඩමුදල් සංශෝධනය සිදු කර ඇත්තේ. වැරදි සඳහා මින් පෙර අය කළ දඩමුදල්ද සංශෝධනය කිරීමට පියවරගෙන තිබෙනවා. යනුව අධික වේගයෙන් රියදහවනේ සඳහා පනවා තිබූ රුපියල් 1000 දඩමුදල රුපියල් 3000 දක්වා ඉහළ දමා තිබෙනවා. මාර්ග නීති උල්ලංඝනය කරමින් රථවාහන දහවනේ කිරීම සහ පොලිස් නිලධාරින්ගේ විධාන හා සංඥාවලට අවනත නොවීම සඳහා කලින් පැවති රුපියල් 1000 දඩමුදල රුපියල් 2000 දක්වා වැඩිව තිබෙනවා. නව සංශෝධනයට අනුව රියදහවනේදී රියදුරු බලපත්‍රය රැගෙන නොයාම සඳහා අය කෙරෙන දඩමුදල රුපියල් 1000ක් වන අතර රියදුරු බලපත්‍රයක් ලබා නොගෙන රියදහවනේ කරන්නේ නම් අදාළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කරනවා. බීමතින් රියපදවන්නන් සඳහා පෙර පරිදිම දඩපත්‍රිකාවක් ලබා දීම සිදු නොවන අතර අදාළ පුද්ගලයා ඍජුව අධිකරණයට ඉදිරිපත් කරනවා. මාර්ගයක නවතා තැබියදී పూర్ව ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගැනීම සහ උපදේශන බලපත්‍ර නොමැතිව උපදේශන කටයුතුවල නිරත වීම වෙනුවෙන් පැනවෙන ස්ථානීය දඩමුදල රුපියල් 2000ක්. ආදායම් බලපත්‍රය ප්‍රදර්ශනය නොකිරීම, මාර්ග සංඥාවලට අවනත නොවීම, ආසනපටි භාවිත නොකිරීම හා යතුරුපැදිවල ගමන් කිරීමේදී ආරක්ෂිත හිස්වැසුම් නොපැළඳීම ආදී වැරදි සඳහා අය කෙරෙන ස්ථානීය දඩමුදල රුපියල් 1000ක්. සංශෝධිත නව නීතියට අනුව නුසුදුසු සංඥා භාවිතය, වාහනයකින් අධික ශබ්ද පිටකිරීම, මෝටර් රථයක් මාර්ගයක නතර කර තිබීම යන ස්ථානීය වැරදි සඳහාද රුපියල් 1000ක දඩමුදලක් අය කෙරෙනවා. දුම් සහතිකයේ සහයෝගිතා සහතිකයේ ලබා නොගැනීමේ වරදට පැනවෙන ස්ථානීය දඩය රුපියල් 500ක්. පැරණි නීතියට අනුව දඩමුදල් ගෙවීම සඳහා උපරිම දින 14ක කාලයක් හිමි වුණා. නව සංශෝධිත නීතියට අනුව පනවන දඩමුදල ගෙවීම සඳහා දින 28ක කාලයක් හිමි වන අතර මුල් දින 14 ඩිකුත් වීමෙන් පසු රියදුරන්ට අදාළ දඩමුදල මෙන් දෙගුණයක් ගෙවීමට සිදුවනු ඇත. විනයගරුක රියදුරන් බිහි කිරීමේ අරමුණින් නව සංශෝධිත දඩමුදල් නීතිය හඳුන්වා දුන් බවයි රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා කියා සිටියේ. මේ අතර මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණෙන් රථවාහන දඩ ඉහළ නැංවීම කාලීන වශයෙන් වැදගත් ක්‍රියාමාර්ගයක් බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත් මහතා පවසනවා. අපි දඩවලට විරුද්ධ වෙන්නේ නැහැ. අපි පුරවැසි විදියට අපි විශේෂයෙන්ම රටේ මාර්ග අනතුරු සම්බන්ධය අඩු කරන්න ඕන. අපි ඒකට එකපයින් ඉන්නවා. ඒ වගේ මාර්ග තදබදය අඩු කරන්න ඕන. ඒ වගේ මාර්ග මිනී ඇති වෙන්න ඕන. දැනට පවතින කිසිදු යුද හමුදා කඳවුරක් වසා නොදමන බව යුද හමුදාව අවධාරණය කරනවා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීරණයක් නොගන්නා බවයි ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය නිකුත් කරමින් පෙන්වා දෙන්නේ. හමුදා කඳවුරු ඉවත් කරන බවට ඇතැම් මාධ්‍ය අසත්‍ය ප්‍රචාර ගෙන යන බව එම නිවේදනයේ සඳහන්. පාලනමය රාජකාරී සඳහා යුදවා සිටින යුද හමුදා බටපිරිස් ඉන් ඉවත් කර වැඩි ප්‍රතිඵලයක් ලැබෙන පරිදි ශ්‍රේෂ්ඨ රාජකාරී සඳහා යෙදවීම සිදු කරනවා. ඔවුන් වැඩි පිරිසක් හදිසි ආපදා තත්වයන් වලදී ක්‍රියාත්මක වීමට සහ ජාතිය ගොඩනැගීමේ කටයුතු සඳහා කාර්යක්ෂමව යෙදවෙනු ඇති. ඒ තුලින් යුද හමුදාවේ කාර්යක්ෂමතාව දෙගුණයකින් ඉහළ යන බවයි එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. නවතත් දේශීය පුවත් ඒකාපත විපක්ෂ කණ්ඩායමේ මීළඟ ජනාධිපති වන අපේක්ෂකයා නම් කිරීම මේ වන විට රාජපක්ෂ පවුලේ ගැටුමක් බවට පත්ව තිබෙනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වන අපේක්ෂකයා ලෙස නම් කිරීමට ඒකාපත විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් දන්න උත්සාහයට එම කණ්ඩායම තුළින්ම බරපතල විරෝධයක් මතුව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නම රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ තමන්ගේ නායකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණක් බවයි. ඒකාබද්ධ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒකාබද්ධ පොදු පෙරමුණේ නායක පොදුජන පෙරමුණේ නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඊළඟ හදන ආණ්ඩුවේ නායකයාත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ගෝඨාභය මහත්මයා දානවාට මම විරුද්ධ නැහැ. නමුත් ගෝඨාභය මහත්මයා දේශපාලනඥයෙකුත් නෙමෙයි. ඌට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මතවාදයක් ඇත්තෙත් නැහැ. ඔව් හුදෙක්ම හමුදා නිලධාරී. මහින්ද මහත්තයාගේ චරිතයේ ලක්ෂණ නෙමෙයිනේ. අපට ඕන මහින්ද මහත්තයාගේ නායකත්වය. දැන් එතුමා දාන්න බෑනේ මේකට. එතන එතුමාගේ නායකත්වයේ වැනි නායකත්වයක් අපට උමන මේ දකුණේ සමහර අය හිට්ලර් කෙනෙක් ඉල්ලනවා. එතකොට අපේ රටට යන කල දසා මොකද? එතකොට තමුන්නාන්සලා ජීවත් වෙන්න පුළුවන්ද? රැයට නිදා ගන්න පුළුවන්ද? එදා ඔය ආණ්ඩු දෙකේම රජයේ විවේචනය කරොත් රැයට නිදාගෙන ගෙදර නිදාගෙන බොරු පොලිසියවත් දන්නේ නැහැ. ගමේ පොලිසිය දන්නේත් නැහැ මේ මිනිහට මොකද වුනේ කියලා. ඒකාධිපති පාලනයකට අපි කැමති නැත. මේවා විහිළුනේ අනේ දෙයියනේ.
කරුණා කරලා එක තැනක හිටගන්න දුව දුව මුත්‍රා කරන සුනකෙන් ගැන කතාව දන්නවනේ ඉතින් එහෙම එපා කියන එක තමයි මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ නිවැරදි සටන් පාඨයක් අරගෙන ස්ථාවර ස්ථීර ඉස්සරහට යන්න අන්න එදාට මිනිස්සු තමුන්නාසලා වගේ තමුන්නාසලා කන්නායමේ අය කියන කතාව පිළිගනි එහෙම නැතුව මේ රටට විහිළු සපයන්න එපා ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුළ අර්බුදයක් නිර්මාණය වී ඇති බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. දිවුලපිටියේ ආසන බල මණ්ඩල රැස්වීමට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ගිය ජනාධිපති මැතිවරණයේ දිනා ගන්න බැරි වුණා නම් වෙන රාජපක්ෂ කෙනෙකුට පුළුවන් ද දිනන්නේ? ඔය පොහොට්ටුවේ ජනප්‍රියතාවය පිළිගැනීම රැඳී පවතින්නේ වෙන කවුරුත් නිසා නෙමෙයි. හැබැයි එතුමාට ආපහු ජනාධිපති මැතිවරණයකට තරම් කරන්න හිමිකම් නැහැ. එතකොට එතුමා ඉදිරිපත් වෙන්නේ නැත්තම් කාවද ඉදිරිපත් කරන්න යන්නේ? දැන් අද එක එක්කෙනා විවේචන කරගන්න පටන් අරන් තියෙනවා. අපේක්ෂකයෝ පිළිබඳ ඒ අය සුදුසු නැහැ කියන මතයේ ඉඳලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. ලොකු පිපිරීමක් ඇති වෙන්න පටන් ගන්න තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් අහනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියනවා ගෝතාභයටත් සහයෝගය ජනතාව දෙන්න සූදානම්. හැබැයි තවත් අයත් ඉන්නවා. ඉතින් වෙනත් අය කවුද ඉන්න කට්ටිය කවුද කියලා කියන්නෙත් නැහැ. දියුලපිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී චන්දන ජයකුඩි මහතා මෙම රැස්වීම සංවිධානය කර තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විශාල පිරිසක් මෙම රැස්වීමට සහභාගී වී සිටියා. ආණ්ඩුවට වසර 3ක් සපිරෙන අගෝස්තු 17 වනදා උදා ගම්මාන 100ක ඉදිකිරීම ආරම්භ කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. භූමිදල් මත දඟලන ගැරඬි වගේ ලගල හැස්ති වෙනවා. මොකක්ද මහා විරෝධතා? ඒ අගෝස්තු 17 වෙනිදා මේ රටේ එක දවසේ උදා ගම්මාන 100ක් ආරම්භ කරන්නට අපි ලෑස්ති කරලා තිබෙනවායි කියන එක රටේ ජනතාවටත් අර තරුණ දේශපාලඥයටත් මම කියන්න කැමතියි. ලංකාවේ උපතිසාපති කොට්ටාස 331 උපතිසාපති කොට්ටාස 100ක 24 පැයක් තුල ජංගම සේවා 100ක් පවත්වලා ලක්ෂ ගණනින් මේ රටේ නිවාස ප්‍රශ්නෙන් පීඩා විඳින ජනතාවට විසඳුම් ලබා දෙනකොට රටේ අවශ්‍යතාවයේ ජනතාවගේ අවශ්‍යතාවය කෙහෙම්මල් උද්ඝෝෂණ පැවැත්වීමද එහෙම නැත්නම් ඉඩම් ප්‍රශ්න නිවාස ප්‍රශ්න විසඳීම හම්බන්තොට සූර්යවැව වැලිවැව ප්‍රදේශයේ ඉදිවන සවිජය ගම උදා ගම්මානයේ ඉදිකිරීම ආරම්භ කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යලි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ඉදිවන 900 වන ගම්මානීය මෙයයි. ඉන්දිය නිවාසාධාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම ගම්මානීය නිවාස 22 කින් සමන්විතයි. සේරුනුවර ලංකාපටන ප්‍රදේශයේ වෙරළ තීරයේ සංවා තිබියදී මත්කුඩු කිලෝ 1යි ග්‍රෑම් 450ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. සේරුනුවර පොලිසියට අද පෙරවරුවේ ලැබුණු තොරතුරකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙවන විට සේරුනුවර පොලිස් ස්ථානාධිපති ආර්.පී. මගලේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඉන්දිය රජයේ ආධාර යටතේ තවත් වතු නිවාස 155ක ඉදිකිරීම අද ඇරඹුණා. ඒ ආගරපතන ඩයගම හැටන් හා භගවන්තලාව යන ප්‍රදේශවලදී. තලවකැලේ ඩයගම වතු නිවාස 80ක් හැටන් ෆොඩයිස් වතු යාජී නිවාස 50ක් හා භගවන්තලාව ලොයිනුන් වතු යාජී නිවාස 25ක් ලෙසයි මෙම ඉදිකිරීම් සිදු කෙරෙන්නේ. කඳුරට නවගම්මාන වතු යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පළනි දිගම්බර මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාස යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණා. වත්මන් රජ යටතේ වතුකරේ ජනතාව වෙනුවෙන් ඉදිවන 177 වන ගම්මානය මෙය බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඉන්දිය ආධාර යටතේ වතුකරය තුළ නිවාස 14,000ක් ඉදිකිරීමට කඳුරට නවගම්මාන වතු යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයේ සූදානමින් සිටිනවා. රාජ්‍ය දේපල තමන්ගේ බූදල් ලෙස පාලනය කරන දේශපාලනයට තිත තැබිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මහර්ගම තරණ මධ්‍යස්ථානයේ පැවති කතිකාවකට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. අපේ රට අපේ රටේ ජනතාව මුහුණ දී තිබෙන අසරණ භාවය මුදවා ගැනීමේ අභියෝගය අපි ඉදිරිපිට තිබෙනවා. මේ කොදෙව්ව යුක්තියේ
සමානාත්මතාවයේ නිදහසේ කුළුණු මත යලි ප්‍රතිසංවිධානය කළ යුතුව තිබෙනවා. අපි අපේ රටේ ආර්ථිකය යලි ප්‍රතිසංවිධානය කළ යුතුව තිබෙනවා. ජාතික ධනයෙන් 15 ඉන්න 10%ට හම්බ වෙන්නේ 1.1%. ඉහළම 10% ජාතික ධනයෙන් 38.4%ක් භුක්ති විඳිනවා. ආර්ථිකයේ සාධාරණ පංගුව භූමියේ පහළ ග්‍රාමීය ජනතාව වෙත ගලාගෙන නොයාමේ ගැටලුවකට අපි මුහුණ දී තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය නායකතිභාවය දිලුඳු භාවයේ පතුලටම හෙළපු මිලියන ගණන් ජනයා අද මහ දැවැන්ත නායකතිභාවයකට හිරකොට තිබෙනවා. අපේ රටේ ජාතික ධනයෙන් 52%ක් නිෂ්පාදනය කරන්න බස්නාහිර පළාත. මේ සමාජ ජීවිතයේ පුළුල් පරිවර්තනයක අවශ්‍යතාවය අපිට තිබෙනවා. පොදු ජනතාවගේ වමනාවන්, පොදු ජනතාවගේ අභිලාෂයන් සර්ව සම්පූර්ණ ලෙසම සමපාත වෙන පාලනයක් මේ රටේ ගොඩනැගිය යුතුව තිබෙනවා. ඒ වගේම අප හමු වී තිබෙන අභියෝගාත්මකම කාර්යභාරය තමයි මේ ජාතික සමගිය ගොඩනගන්නේ කෙසේ. රාජ්‍ය ආයතන තමන්ගේ පුද්ගලික වතු පිට ඉඩකඩන ලෙස හසුරුවන. යාලංකා ආයතනය ගත්තොත් ඒක අවුරුදු පහකට ඇමතිගේ බූදලයක්. යාලංකා භාරය ඇමතිගේ. LRC එක ගත්තොත් LRC එක ඉඩම් ටික බලයට පත් වෙන ඇමතියාගේ අවුරුදු පහක බූදලයක්. සියලු රාජ්‍ය සම්පත් දේපල තමන්ගේ පෞද්ගලික බූදල ලෙස සලකා කටයුතු කර දේශපාලනය. කොතනින්ද මේක කෙලවර වෙන්නේ? වංචා දූෂණය අද හම්බ වෙන්නේ ගමේ පාරේ බොරළු දාන කොට නෙවෙයි. ඒක හම්බ වෙන මහා මන්දිරවල. සමේ දේශපාලනයේ විප්ලවීය ලෙස පරිවර්තනයකට භාජනය කිරීම සඳහා අපි හැමදෙනාම ඉදිරියට ආ යුතුයි කියලා අපි කල්පනා කරනවා. ජනවාරි මාසයේදී අපි මේ රට ගොඩනැගීම සඳහා වූ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න සූදානම්. ගොඩනැගෙන පාලනය ජනතාවාදී පාලනයක් බවට පත් කරන්න ඕන. ඒ වගේම මේ රට රකින්න පුළුවන් පාලනයක් වෙන්න ඕන. රට රකින්න රට හදන ජනතා පාලනයක් බිහි කිරීම සඳහා ජාතික විද්වත් සංවිධානයක් ආරම්භ කිරීම විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් රාජ්‍ය සේවයේ විශ්‍රාමික නිලධාරීන් කලාකරුවන් වෘත්තිකයන් මෙන්ම වෘත්තීය සමිති සහ ජනතා විමුක්ති පෙරමුණ මෙම සංවිධානයට සහය ලබා දෙනවා. මුස්ලිම් දේවස්ථාන ඇගයීමේ උත්සවය කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. එහිදී 2018 වසරේ හොඳම දේවස්ථානය ලෙස තීරීපත් වූයේ කොළඹ 12 කෙසෙල්වත්ත අල් මස්ජිඩ් උන් නජීම් ජුම්මා පල්ලියයි. මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ සහ උපදේශක සහ සංහිඳියා සභාවෙක්ව මේ සංවිධාන කර තිබුණා. අධ්‍යාපනයේ සහජීවනයේ ජීවන උපාය මාර්ග නංවාලීම සහ ප්‍රජා සංවර්ධන අංශ යටතේ තෝරාගත් දේවස්ථාන සඳහා සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමුණා. ආගමික සංහිඳියාව තුළින් රට සංවර්ධනය කරා ගෙන යා හැකි ආකාරය පිළිබඳ පූජ්‍ය දඹර අමිල ස්වාමීන් වහන්සේ මෙහිදී විශේෂ දේශනාවක් සිදු කළා. විශාල අනතුරු ආවා. සමාජයේ යම් විදියකින් හරි නිස්සබ්දව හිටියා නම් එදා අද ඛේදවාචකයක් පිළිබඳ වාර්තාවක් තමයි අපිට පෙන්වන්න වෙන්නේ. බේරුවලින් අලුත්ගමින් දිගණින් ඒ හැම තැනින්ම අපිට පෙන්වන්න වෙන්නේ ඛේදවාචකයක් පිළිබඳ තොරතුරු එන්නේ. එහෙම උනේ නැහැ. ඇයි ඒ කතා කළා? මැදිහත් වුණා. හරි දේ වෙනුවෙන් පෙනී හිටියා. ජීවිතය අහිමි වුණත් අන්සියල් අහිමි වුණත් ඒ සත්‍ය වෙනුවෙන් පෙනීඳීම කියන කාරණේ නිසා අද කාගේ කාගේ මුහුණුවල මල් පිපුණා වගේ සතුටක් ඇති වෙලා තිබෙනවා. අබ්දුල් හලීම්, මනෝ ගණේෂන්, රිෂාඩ් බදියුද්දීන් ආදී අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි උපදන්නේ සමානාත්මය. එතකොට අපේ ජාතිය, අපේ ආගම අපි ඉල්ලලා ගත්ත දෙයක් නෙමෙයි. අපි උපදින ලැබෙන ජාතිය අපි ආගම පිළිගන්නවා. ඒ නිසා තවත් කෙනෙකුටත් ඒ ජාතිය ආගම අදහන්න අයිතියක් තියෙනවා. අපේ ලංකාවේ අනික් රටවල නැති ජාතික සමගියක් තියෙනවා. එතෙන්දී අපි මේක සිංහලයේද, ද්‍රවිඩයේද, මුස්ලිම්යේද අපි හැම බලන්නේ ඒ සහෝදරත්වයේ තියෙනවා. ලංකාවේ ඕන කෙනෙකුට හොඳ ජීවත් වීම වගේම තමන්ට කැමති රැකියාවක් කරන්න, තමන්ට උසස් වීම ලබා ගන්න, ජාති භේදය මේ රටින් තුරන් කරන්න, ආගම් භේදය මේ රටින් තුරන් කරන්න අපි හැකියාවක්. මේක තමයි ආණ්ඩුවේ අපි පරමාර්ථය. අපි එමුම එක පවුලේ, ශ්‍රී ලාංකික පවුලේ සමාජික ගැටියට ජීවත් වන්නට අපිට තියෙන එකම මාර්ගය බහුවාද මාර්ගයයි. මේ රටේ කවුරුත් හරි බහුවාද පිළිගන්න බෑ කියලා කියනෝ නම් ඒ කියන පුද්ගලයා ඒ බලවේගය තමයි රටේ සැබෑ බෙදුම්වාද බලවේගය. රටේ ප්‍රධාන ගැටලුවක් බවට පත් ඇති අලි මිනිස් ගැටුමට ඉදිරි වසරක කාලය තුලදී විසඳුම් ලබා දෙන බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත්නසේක මහතා පවසනවා. සූර්යවැය ප්‍රදේශයේ ජනතාව මුහුණෙහි ඇති වන අලි ගැටලුව පිළිබඳ සොයා බැලීමේ සංචාරයක නිරත වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. වනාලින් ගම්බැදීම හේතුවෙන් සූර්යවැව ප්‍රදේශයේ ජනතාව පසුගිය දිනවල දැඩි අසීරුතාවන්ට පත්ව සිටියා. ගම්බැදුරු වනාලින් පළවා හැරීමට විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මක කෙරුණා. එම ප්‍රදේශවල වත්මන් තත්ත්වය සොයා බැලීමට අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරපිරුම යන මහත්වරු නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. රක්ෂිත කලාපතුළු අනවසරයෙන් වගා කිරීම සහ ජනතා ගැටලු කිහිපයක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණා. මේ ආකාරයට අපි මේ වැට අනිවාර්යෙන් ශක්තිමත් කරනවා, සාර්ථක කරනවා. හැබැයි මට කාල සීමාවක් අවශ්‍යයි.
මේක රටේ තියෙන ප්‍රශ්නයක් සූර්යයාවත් හම්බන්තොටත් වගේම අවුරුද්දක් ඇතුළත මම වැටවල් සම්පූර්ණ කරනවා කියලා මම පොරොන්දු වෙනවා අවුරුද්දකින් ඉවර කරනවා සමහර දරුණු මිනි මරණ අලි අපි අල්ලන් ගිහිල්ලා හොර උපතාන තියෙන අක්කර 2600ක් ඒකේ තියෙන විදුලි වැටවල් දෙකක් ශක්තිමත් කේබල් රටක් අපි ඒක තවත් ශක්තිමත් කරන්න ඕනේ මේ අතර මිහින්තලේ මහකනදරාව වැව්විස්මත්තේ පිහිටි ගම්මානවලට මේ දිනවල පැමිණෙන වනාලින් හේතුවෙන් ජනතාව මහත් අසීරුතාවට පත්ව සිටිනවා. ඉහළ ගම වෙරුප්පන් කුලම සුරුක් කුලම ඇතුළු ගම්මාන රැසක් වනාලි තර්ජනයට ලක්ව තිබෙනවා. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර රක්ෂිත කලාපයේදී කම්බි මද්දක ගැටී සිටි වනාලියකු බේරා ගැනීමට ගිරිතලේ වනජීවී නිලධාරීන් කටයුතු කළා. මද්ද ගැටීමේ හේතුවෙන් වනාලියාගේ හොඬය කැපී දරුණු ලෙස තුවාල වී තිබුණා. මද්ද කපා ඉවත් කළ වනජීවී නිලධාරීන් වනාලියාට ප්‍රතිකාර ලබා දුන්නා. තුවාල ලැබූ වනාලියෙකුට ත්‍රිකුණාමලයේ මොරවැව වැව්තා උල්ලේදී ප්‍රතිකාර ලබා දීමට වනජීවී නිලධාරීන් පියවර ගත්තා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංගයේ ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ITN ප්‍රවෘත්ති සවිස්තරාත්මකව දැනගැනීම සඳහා www.itnews.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබට සුබ රාත්‍රියක්. ජනපති මෙහෙවරක සද්දින මතකය. ජූලි 9 වනදා වැලිකන්ද ගොවිජනතාව වෙනුවෙන් රුපියල් 1,31,00,000 වෙදමින් ඉදිකරනු වැලිකන්ද ගොවිජන සේවා මධ්‍යස්ථානය මෙදින ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරුණා. ජූලි 10 වනදා ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ජාතික වීරයන්ගේ පිළිරුව අතරට එක් වූ මධ්‍ය විද්‍යාල සංකල්පයේ සහ නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ CWW කන්නංගර ශ්‍රීමතනන්ගේ පිළිරුව මෙදින විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතින්. රටේ ජාතික ආර්ථිකය පිළිබඳ තීන්දුව තීරණ ගැනීමට ජනාධිපතිතුමා විසින් පිහිටුවන ලද ජාතික ආර්ථික සභාව මෙදින පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස් වුණේ රටේ ජාතික ආර්ථිකයේ වර්ධනයට අවශ්‍ය තවත් වැදගත් තීන්දුව තීරණ රැසක් සමගින් ජූලි 11 වනදා දැයේ දරුපරපුර මද්‍රව්‍ය ඕදුර නිදහස් කර ගැනීම සඳහා ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක තවත් ව්‍යාපෘතියක් වූ මතට එරෙහිව පාසලෙන් ජවයක් වැඩසටහන දියත් කිරීමේ අවස්ථාව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා. මද්‍රව්‍ය නිසා වැරදි කරුවන් වෙලා මරණීය දඬනේ නියමෙච්චා ඉන්නවා හිරේ. මම හිතනවා මම පවක් කරගන්නේ නැහැ කියලා මුළු සමාජයේට රටට හෙට උපදින දරුවන් වෙනුවෙන් මම අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියා මත්ද්‍රව්‍ය නිසා මරණීය දඬනයට නියම වී ඒ එසේ මරණීය දඬනය නියම වීමෙන් පසුවත් පුළුල් ලෙස මහා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මරණීය දඬනය නියම වෙච්චවන්ට මරණීය දඬනය දීමට මම මගේ අස්සන යොදනවා කියන එක මම කියන්නේ අපේ හාමුදුරුවෝ පූජකතුමාලා උදේ යවා පණ කියනවා ධර්ම දේශනා කරන අනුශාසනා කර. නමුත් නරක් වෙනවා නම් ඒවට අවශ්‍ය තීන්දුව తీරන ගත යුතුය. දිනුකම පිටුදැකීමට ජනාධිපතිතුමාගේ මෙහෙවීමෙන් ජනාධිපති කාර්යාලයේ ක්‍රියාපෘතියක් ලෙස ක්‍රියාත්මක ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ මධ්‍යම පළාත මෙහෙයුම් කමිටුවද මෙදින පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී රැස්ුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ජූලි 12 වනදා බතරමුල්ල ඩෙනිසල් ගොබ්බෑකඩුව මාවතේ ඉදිකරන ලද බස්නාහිර පළාත් නවගොඩනැගිලි සංකීර්ණය මෙදින විවෘත කිරුණේ ජනාධිපතිතුමා අතින්. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර මිත්‍රත්වයේ නව පියවරක් සනිටුහන් කරමින් ජනාධිපතිතුමාගේ ආරාධනය පරිදි මෙරටට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕචා මහතා සහ ජනාධිපතිතුමා අතර නිල හමුව මෙදින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්තුණා. ජූලි 13 වනදා ශ්‍රී ලංකා තායිලන්ත නායකයන් එක්ව මෙදින මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳපුදාගත් අතර අනුතුරුව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ද බැහැදක ආශිර්වාද ලබා ගත්තා.